सितारा मधुशानी तय। सितारा अदना सितारे का हुंदे ट्यून वेला मुकद एदाट वड़ा इता हुंदीन अद उब गायना कला समहार माता कियन तैंगोल दिये एन्नोन वेरियेशन निक चुटक गयुना मदि तें तिबुना नमुत किसीम मेलडी कट असाधारण नो विनिधियट उब ए माता किव्वा उबट पुलुवान ए माता कियन कोटसट तव टिकक भाव एकतु करला ए वेरियेशन निक तवत हुंदीन गत्तना हुंगक හොඳයි මේ තරම් මේක ඒ තරම් පහසු ගීතයක් නෙමෙයි මේක ඉහළ පරාසයන් හොඳට ඇසුරු කරන ගීතයක් ඔබ එහි හොඳින් හිටියා මම ප්‍රාර්ථනා කරනවා මේ හොඳ තවත් වර්ධනය වෙලා තවත් හරියට භාවපූර්ණ වෙලා ඊටම හොඳින් ඔබට අපට විදහා දක්වන්නට මේ වේදිකාව ඔබ වෙනුවෙන් තව තවත් විවෘත වෙන්න කියලා මම ඔබට
සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මැඩම්. අතුරු සිතාරා මාතායකේ අන්තිම මාතා කොටස් ටික ඉතා හොඳට ඔබ ගායනා කළා. මම අන්තිමට එනකොට තමයි මම හිතන්නේ ඔබට හඬ අහුවෙලා මේ ගීතය හරියට Tamanට නතු වෙන්නේ. අන්තිම කොටසට එනකොට. ඊට කලින් ඇත්තටම ඒ තනුවේ අස්ථාවර වීම ආදී ඉතා සුළු තැන් කීපයක් තිබුණා. ඉතින් ඇත්තටම විශේෂයෙන්ම මේ ගීතය ගැන කල්පනා කරන්න ඕනේ මේක තාල පද්ධතියින් මත පදනම් වූ ගීතයක්. දැන් මේක මේකේ තියෙන තනුවේ ඇක්සන්ට් එකේ ඒ ගීතයේ ගායන ඇක්සන්ට් එක කියලා කියන්නේ ඒ මාත්‍රාව එන ගායන තැන හරියට දැනෙන තැන ඒක පදනම් වෙන්නේ මේ තාල පද්ධතියින් මත. ඉතින් ඒක ඔයාට දැනුනේ නැහැ කියන එකයි මගේ හැඟීම. ඒ තාල මත පදනම් වෙලා තමයි ඒක ගයන්න ඕනේ. ඒකට තමයි ඒකේ හැඩය එන්නේ. ඒ ගීතයේ තනුවේ හැඩය එන්නේ. මම කලිනුත් මං හිතන්නේ සිතාරට කියලා තියෙනවා මේ අදහස් දීලා තියෙනවා ඔබට යම් අදහසක් මේ හඬ විවෘත කර ගැනීම ගැන. මේ හඬ යම් ආකාරයකින් විවෘත වුණා නම් තව ඔය හඬේ තියෙන වර්ණ සහ අනුනාදමේ ගුණය තව එලියට ඒවි කියලා. දැන් ඔය හඬ මේ මුඛ කුහර පරිමාව අඩු නැයින් වෙන්නේ හඬ හීනි වෙලා ඒකට එන්න ඕන අර අනුනාදමේ ගුණය අඩු වෙනවා. ඉතින් ඒකත් ඇත්තටම ඔබ යම් ආකාරයකට මේ හඬ විවෘත කර ගන්න පුළුවන් වර්ගයේ අභ්‍යාසයන් කීපයක් කළොත් එහෙම ඔය හඬේ තියෙන ගුණාංග බොහොමයක් එළියට එන්න ගනීවි. ඉතින් ඔබට සුබ පතනවා සිතාර. ඇත්තටම මේ අන්තිම කොටස නම් මම ඉතා හොඳටම රසවින්ද තැනක්. අනිත් එකත් ඇත්තටම මේ අස්ථාවර වීම තිබුණත් සාපේක්ෂව ඔබ හොඳින් ගායනා කළා. ඉතින් ඔබට සුබ පතනවා. මගේ අදහස් ටික ඔබ සැලකිල්ලට ගත්තොත් මම හිතනවා ඊළඟ වතාවකදී ඊට වඩා හොඳට ගායන්න ඔබට පුළුවන් වෙයි කියලා. ඉතින් සුබ පැතුම් ඔබට. බොහොම ස්තුතියි සර්. සිතාරගෙ ගායනය පිළිබඳව මට දැනුනේ දේ තමයි මුල්ම ආලාප කොටස ඔබ එතරම් හොඳට ඒ අලංකාර කොටස් ගායනා වුණේ නැහැ. කෙසේ නමුත් සමස්යක් වශයෙන් ගත්තම මුළු ගීතේම ඔබ ඉතාමත් මිහිරි ලෙස ගායනා කළා. මාතකින ගීත අපි අහලා තිනු බොහෝ විට සාමාන්‍ය මේ තරගවලදී නිතරම ගායනා වෙන තරගයක්. ඒ සියල්ලක්ම අභිභවමින් ඔබ ඉතාමත් හොඳින් ගීතේ ගායනා කළ බව තමයි මට දැනුණ දේ සිතාරා. අපි මේ අවස්ථාවේ අමතක කරන්න හොඳ නැහැ ඔබ මේ තරම් හොඳින් මේ ගීතේ ගායනා කළේ කොහොමද කියලා. මොකද ඔබට ලැබුණු සහයෝගය නොවන්නට ඔබට මේ තරම් හොඳින් මේ ගීතේ ගායනා කරන්නට ලැබෙන්නේ නැහැ. අපේ අතුල අධිකාරී ප්‍රමුඛ AO2 සංගීත කණ්ඩායම නොවන්නට ඔබගේ ඔය ගායනය ඔය තරම් හොඳට නොවන්නට තිබුණා. ඒක නිසා මම අපි ප්‍රේක්ෂකයන් ඉතාමත් ආදරෙන් ඉල්ලා සිටිනවා මේ සංගීත කණ්ඩායමට හොඳ අත්පොල් සන්නද්ධයක් දෙන්න අපි වෙනුවෙන්. සිතාරා ඔබට හෙට රාත්‍රියේදී මේ ගායනත් සමග ඉදිරියට යන්නට වාසනාව ලැබේවා කියලා මා හෘදයාංගම ප්‍රාර්ථනා කරනවා. ජය වේවා. සිතාරා මදුෂානි සිතාරා හොඳින් ගායනා කරා ඔබ ගීතය. කවුද ගීතේ තෝරලා දුන්නේ? මේ ගීතයට මුලින්ම ආශිර්වාද කරේ මගේ අම්මයි තාත්තයි. ඊට පස්සේ මාත් කැමති වුණා ගීතේ ගායනා කරන්න. ඉතින් ගුරුවරුන්ගේනුත් කැමැත්ත ඇතුව තමයි ගීතේ ගායනා කරන්න කැමති වුණේ. දාරන්න පෙරල මහත්මයා ඔබට කොහොමද දැනුනේ මේ ගීතය අහන් ඉන්නකොට ඇය ගායනා කරද්දී? ඇත්තටම මා පෞද්ගලිකව සතුටු වෙනවා මෙවැනි දරුවන්. මොකද අපේ යුගයේ අපි ඇසූ ඉතාම ඉහළ තලයේ ගීත මෙවැනි දරුවනුත් ගායනා කරනකොට ඉතාම සතුටක් ඇති වෙනවා. කොයි කෙසේ වුණත් ඔබගේ උත්සාහය අර කීර්ති පැස්කෝල් මහත්මයා කිව්වා වගේ මේක සංගීත විශාල සංගීතමය පදනමක් මත ගොඩනැගිච්ච ගීතයක්. ඇත්තටම මං ස්තුති කරනවා මේ වෙනකන් මමත් පෞද්ගලිකව අපි ආදරය කරනවා සංගීතයට. මේ රස වින්දා මේ ඉන්නකන් ඒ වින්ද සෑම මොහොතකෙදිම ඒ ආචාර්ය මම පුද ගන්නවා අතුල අධිකාරි ප්‍රමුඛ අර සංගීත කණ්ඩායමට. ඒ වගේම ඔබ හොඳින් ගායනා කළා මා විශ්වාස කරනවා. ඔබට හොඳ තරඟයක් ඔබ දුන්නා මා ආශිර්වාද කරනවා ඔබට තව ඉදිරියට යන්න හැකි වේවා කියලා. ස්තුති. ඔබේ සිතාරා දැන් ඔබ ආස්ථාව තිබෙනවා ජනතාව වෙනුවෙන් කතා කරලා කියන්නේ හද දවසේදී ඔබ ඉදිරියට ගෙන යන්නේ කොහොමද කියන එක. මගේ අංකය අංක 8 DDS හිස්තැනක් අංක 8 යොදලා 99.2ට හැකිතක් SMS ලබා දීලා ජයග්‍රහණය තහවුරු කරන්න බොහොම ස්තුතියි.
VDS සිස්තනක් අංක 8. එයයි ඇගේ අංකය. ඉතින් ඔබට හැකියාව තිබෙනවා ඇය තවදුරටත් ඉදිරියට ගෙන යන්නට නම් SMS කරන්නද කාලවල ලැබෙන්නේ අද දවසේ තරඟ ආරම්භ කරන මොහොතේ පටන් හෙට උදෑසන 8 වෙන 8:00 වෙනකම් පමණයි. ඉතින් සියලු දේ තීරණය වෙන්නේ හෙට රාත්‍රියේදී ඔවුන් ලබා දෙන SMS ප්‍රමාණයත් එක්ක. මොන වගේ තීරණ ලැබෙයිද? සතුටු විය හැකි තීරණයක් ලැබේ. දෙපැත්තෙන් කොයි පැත්තට යන්න කැමති වැඩියෙන්? ඕන පැත්තකට යන්න කැමති. ඕන පැත්තට යන්න කැමති. හොඳයි. බලමු ඔවුන් ලබා දෙන තීරණත් එක්ක ඔබ සිටින්නේ වැඩි චන්දලාබින් ගොඩේද එහෙම සිට නැත්නම් අඩු චන්දලාබින් ගොඩේද කියලා අපි ප්‍රාර්ථනා කරන හොඳ තීරණ ලැබෙන්න කියලා. සුබ පතනවා ඔබට.